අද අපි හැමදාම හදන කේක් වලට වඩා ටිකක් වෙනස් විදිහේ කේක් එකක් හදමු. මේ කේක් එක හදන්න හෑන්ඩ් මික්ස්චර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එග් බීට එකක් තිබ්බම හොඳටම ඇති. ඕනම කෙනෙක්ට මේක පහසුවෙන් හදා ගන්නත් පුළුවන්. කේක් එක හදන්න ඕන කරන දේවල් දැන් අපි බලමු. සීනි කෝප්ප 1යි භාගයක් ගන්න. केक पिटी कोप बागे आई पोल कोप एकाई मुदोप किरी कोप एकाग गान रुलां कोप एकाई सुदु पोल तेल मेस हैंदी पहाई बेकिंग सोडा ते हैंदी बागे आई बटर मेस हैंदी पहाई बेकिंग पाउडर मेस हैंदी देकाग गान वेनीला मेस हैंदी देकाई මේ වගේ පොඩියට කපාගත්ත කජු ග්‍රෑම් 50යි කෑලි වලට කපාගත්ත රටේඳි ග්‍රෑම් 50යි වියලි මිදි ග්‍රෑම් 50යි බිත්තර 3ක් ගන්න කිලෝ එකේ කේක් තැටියකට බටර් ටිකක් ගාලා අපි තෙල් කඩදාසිය අලවගමු මේ වගේ තෙල් කඩදාසියක එක පැත්තක් රැලි කපා ගන්න අපි දැන් කේක් තැටිය වටේට මේ විදිහට තෙල් කඩදාසිය අලවගමු අපි රැලි කපාගත්ත පැත්ත පහලට එන විදියටයි අලවන්න ඕනේ. තෙල් කඩදාසියේ මේ වගේ එක පැත්තකින් රැලි කපාගත්තම අපිට ඒක පහසුවෙන්ම කේක් තැටිය අලව ගන්න පුළුවන්. දැන් මේ වගේ රවුමක් කපාගෙන ඒක තැටිය මැද්දෙන් තියලා අලව ගන්න. අපි දැන් මේ තැටිය හදාගෙන ඉවරයි. දැන් අපේ පිටිකෝප භාගෙට බේකින් සෝඩා එකතු කරන්න. ඒකටම බේකින් පවුඩර් හැඳ දෙකත් එකතු කරලා හොඳට කලවම් කරන්න. අපි මේ පිටි කලවම් කරලා පැත්තකින් තියාගමු. මේ වගේ ගැඹුරු භාජනයක් අරගෙන මුලින්ම සීනි ටික එකතු කරන්න. දැන් මම බටර් ටික මේකට එකතු කරගන්නවා. මේ බටර් ශීතකරණයෙන් එළියට අරගෙන පැයක් වෙනවා. ඒක නිසා මට මේක පහසුවෙන් බීට් කරගන්න පුළුවන්. දැන් තෙල් ටික එකතු කරගන්න. බිත්තර වෙන වෙනම කඩලා එකතු කරන්න. අපි දැන් මේ විතර එකතු කළාට පස්සේ හොඳට මේක බීට් කරගන්න ඕනේ. සීනි බටර් දිය වෙනකන් මම මේක විනාඩි 4ක් බීට් කරගත්තා. මේ විදියට හොඳට බීට් කරගන්න. මේක හොඳට බීට් වුණාට පස්සේ අපි මේකට මුදෝපු කිරි ටික එකතු කරමු. මුදෝපු කිරි එකතු කරලා මේකටම පොල් කෝප්පෙත් එකතු කරන්න. දැන් අපි මේක විනාඩියක් බීට් කරගමු. කලින් අපි පැත්තකින් තියාගත්ත පිටිකෝප භාගය දැන් මේකට එකතු කරන්නයි යන්නේ. පිටි එක එකතු කරලා විනාඩි 3ක් විතර බීට් කරගන්න.
විනාඩි 3ක් බීට් කළාට පස්සේ මම මේකට රුලං කෝප්ප එකතු කරගන්නවා. ඊට පස්සේ රුලං එකතු කරලා ටිකක් වෙලා බීට් කරගන්න. දැන් අපි මේකට වැනිලා එකතු කරගමු. කේක් එක හදන අතරේ මම අවන් එක විනාඩි 20ක් රත් වෙන්න තිබ්බා. සෙල්සියස් අංශක 180ට අවන් එක තියාගන්න. වැනිලා එකතු කරලා ටිකක් වෙලා බීට් කරගත්තට පස්සේ අපි කපාගත්ත කජු, රටේ ඉඳි, වියලි මිදි මේකට එකතු කරගන්නවා. මම කජු එකතු කරනකොට කජු වලින් ටිකක් පැත්තකින් තියාගත්තා. මේ කජු ටික මම කේක් එක උඩින් දාන්නයි තියාගත්තේ. දැන් අපි මේවා හොඳට කලවම් කරගමු. අපි දැන් කේක් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් මේක කේක් තැටියට දාගමු. මේ විදිහට දෙසරයක් කේක් එක බිමට තට්ටු කරගන්න. දැන් අපි පැත්තකින් තියාගත්ත කජු ටික කේක් එක උඩින් මේ විදිහට දාගන්නවා. හරියටම විනාඩි 20ක් අවන් එක රත් වුණාට පස්සේ මම කේක් එක අවන් එකට දාගන්නවා. සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් මේ කේක් එක බේක් කරගන්න. කේක් එක බේක් වෙන අතරේ මම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි අඩුකෝප භාගයක් දැම්මා. සීනි හොඳට දියවෙලා රන්වන් පාට වෙනකන් තියන්න. අපි දැන් සීනි වලින් පැණි එකක් හදන්නයි යන්නේ. ඒකට ලිපේ කින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. සීනි මේ වගේ රන්වන් පාට වුණාට පස්සේ අපි වතුර අඩුකෝප තුන් කාලක් මේකට එකතු කරගමු. දැන් මේ සීනි වතුර දීවනකම් හොඳට හැඳි ගන්න. අපි දැන් මේ පැණි එකට ආමන් ඉසන්ස් තේ ඇඳ එකක් එකතු කරගමු. පැණි එක මේ වගේ නූල් ඇදෙන ගානට ආවට පස්සේ අපි ලිප නිවාගමු. මේ වගේ දැලක් උඩින් තමයි අපි කේක් එක තියාගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත කේක් එක. මේ විදියට හිමීට කේක් තැටියෙන් කේක් එක අයින් කරගන්න. වටේට තියෙන තෙල් කඩදාසියත් අයින් කරලා කේක් එක නිවෙන්න තියන්න. අපි හදාගත්ත පැණි එක දැන් කේක් එක උඩින් දාන්නයි යන්නේ. මේ පැණි එක දැම්මට පස්සේ කේක් එක තවත් රස වෙනවා. ඒ වගේම කේක් එකට ලස්සන පාටකුත් වෙනවා. පැණි එක කේක් එකට වත් කළාට පස්සේ මේ වගේ ඇඳක් අරගෙන කේක් එකේ හැමතැනම තවර ගන්න.
පැණි තැවරුවට පස්සේ කේක් එකට ලස්සන පාටක් ඇවිත් තියෙනවා. ඉතින් මේ තියන්නේ අපි හදාගත්ත කේක් එක. මේ කේක් එක හරිම සොෆ්ට්. ඒ වගේම ගොඩක් රසයි. අලුත් අවුරුද්දේ අලුත්ම රහකට පවුලේ හැමෝම එකතු වෙන වෙලාවේ ඔයාලටත් පුළුවන් මේ වගේ රසම රස කේක් එකක් හදාගන්න.